විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදු කළේ තලංගම දේසිංහ මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 500ක් කේරළ ගංජා ග්‍රෑම් 5ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 274,400ක මුදලක් සොයා ගැනුණා. එමෙන්ම ඔහු සතුව තිබී ඩිජිටල් තරාදියක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. සැකකරු 30 හැවිරිදී බත්තරමුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. තලංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා. වාහන සොරා ගැනීමක් සහ මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කිරිබත්ගොඩ ප්‍රදේශයේදී. ඔහුගෙන් සිදු කළ විමර්ශනවලදී කූට ලේඛන සකස් කර රුපියල් 1,30,00,000ක් වටිනා කාර් රථයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී තිබුණා. සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙනුණා. මොවුන් සම්බන්ධයෙන් වැලිසරහ අලුත් කඩ යන අධිකරණ මගින් විවෘත වරෙන්තු නිකුත් වී ඇති බවද සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන්නේ කිරිබත්ගොඩ පොලිසියයි. විවාහ උත්සවයකට සහභාගී වී යමින් සිටියදී මෝටර් රථයක් ගසක වැදී සිදු වූ අනතුරකින් පුද්ගලින් 4 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඒ බැලිමඩ මැදවල මාර්ගයේ ඌව පරණගම ඉඩමහන්දිය ප්‍රදේශයේදී රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ ගමන්ගත් ලොරි රථයක සහ ගසක ගැටීමෙනුයි අනතුර සිදු වෙත්තේ. ප්‍රදේශවාසීන් එක්ව අනතුරට පත් කාර් රථයේ සිටි පිරිස ඌව පරණගම දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා. බරපතල තත්ත්වයේ පසු වූ දෙදෙනෙකු වැලිමඩ මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බවයි පොලිසිය පවසන්නේ.